අතිගරු ජනාධිපතිතුමන්ගේ පදවි ප්‍රාප්තියේ දෙවැනි අවුරුද්ද නිම වෙලා තුන්වැනි අවුරුද්දට පාතබන මේ අවධියේ මිලියන 800කට වැඩි මුදලක් වැය කරමින් මෙම ප්‍රදේශයට මේ පානීය ජලය නල මාර්ගයෙන් ගෙනත් බෙදා හරින ව්‍යාපෘතියක් ජනතා අයිතියට පත් කරා. මේ අවධියේ අපි නිතරම මාධ්‍ය හරහා දකින දෙයක් තමයි එක එක විදිහේ දෝෂාරෝපණ එල්ල කරනවා අපේ ආණ්ඩුවට. විශේෂයෙන්ම මේ අවුරුදු දෙකක් ගියා කෝ සංවර්ධන ව්‍යාපෘති. අවුරුදු දෙකක් තිස්සේ අපි අපේ මේ රටේ ණයබරතාවයේ උඩ අපට සිදු වුණා අපේ ආර්ථිකය හරියට හැඩගස්ස ගන්න ඉස්සර. ඒක දැන් අපි කරලා හමාරයි. නමුත් අභියෝග තිබෙනවා. අපේ අග්‍රාමාත්‍යතුමන් එතුමන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ආර්ථික කටයුතු අමාත්‍ය මණ්ඩල අනිකමුතුවේ මාත් සමාජිකේ රට පුරා නොයෙකුත් ශේෂ්ත්‍ර හඳුනාගෙන ඒ ශේෂ්ත්‍රවල ආයෝජනය කළ යුතු මොන මොන ව්‍යාපෘති වලට මූලිකත්වය දීලා සමබරව රට පුරා අපේ මේ සංවර්ධනය කළ යුතුද කියන එක පිළිබඳව සාකච්ඡා කරලා අපි හැමදාක්ම දැන් කරගෙන යනවා. අතීතයේ අපි ඊඩෝර වලට මූදෙන් දෙනකොට ඇතිවෙච්ච සිදුවීම් පිළිබඳව අපි ඇගීම් තියෙනවා. එන අමාත්‍ය මණ්ඩලයට මම සංදේශයක් ඉදිරිපත් කළා තියෙනවා. මුදල් අමාත්‍යාංශයෙන් මිලියන 1400ක් ඉල්ලලා තියෙනවා. වැඩිපුරම තවත් බවුසර් ගන්න ඉඩෝරේ ප්‍රශ්නේ ඇතිවිය හැකි ප්‍රදේශවලට ටැංකි ගෙන දීලා ඒවට වතුර පුරවලා දාන්නට භූගත ජලය ගැනීම සඳහා ඒ ලිංහාරන්න ඒවට අවශ්‍ය උපකරණ ගන්න ඒවා පිළිබඳව අපි දැම ක්‍රියාත්මක කරලා යනවා. මේ රටට සංවර්ධනය ගැන යෑම සඳහා අපි කරන මේ වෑයම මේ කාර්යය අපි අපේ ආණ්ඩුවේ මේ සම්පූර්ණ නිල කාලය තුල ශක්තිමත්ව ස්ථාවරව මේ රජය ගෙන යනවායි කියන එකයි තාම පැහැදිලිව අපි කියන්නේ. අලුත් සංවර්ධනීය පියවරකට අලුත් යුගයකට පාතබීම සඳහා ගන්න මුල් පියවරක් හැටියටයි අපි මේ කාර්යය පටන් ගන්නේ.